ගන්නවට කෙනෙක් තර්කානුකූල හිතනකොට එයා මුලා වෙන්න තියෙන හැකියාව වැඩිද? තර්කානුකූලව? ඔව් එහෙම. තර්කානුකූලව දෘෂ්ටිගතව නැති නොවි හිතුවොත් තර්කානුකූලව හිතන්න කියලා උත්තේ නුවණින් මෙනෙහි කිරීම කියන්නේ ඒකනේ. නුවණින් මෙනෙහි කරනවා. නමුත් එයා දෘෂ්ටිගතව නම් මෙනෙහි කරන්නේ එයා විනාශය කරන්නේ. ඒ දෘෂ්ටිගතව නම් විනාශ කරන්නේ විනාශ කරනවා. ඉතින් දෘෂ්ටියකට යට වෙන්නේ නැතුව එයා අවංකභාවයෙන් හිතුව යමක් නුවණින් මෙනෙහි කිරීම තමයි ධර්මාබෝධයට හේතු වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එතන විසවනාසාර හුදේකලා භාවයේ තුලත් අනිත්‍ය කියන ස්වභාවය මෙනෙහි කරමින් ඉන්නවනම් එතන හේසන. එහේ හුදේකලා භාවය තනිත්‍යයි. දැන් අපි කොච්චර හුදේකලාවේ මෙතන හිටියත් මාත්‍ය තව ටිකක් කියලා යනවා රිලවරන්ච් ආවොත් එහෙම මේක උඩට පැනලා දඩ පිටිසාර දඟලන හුදේකලා ඉවරයි. ඉතින් හුදේකලාවේ තනිත්‍යයි කියන හුදේකලාවට ඇලෙන්නේ නැරකයි. හුදේකලාවට ඇලුනොත් ഘോഷාවට ඇලුනා වගේම. ඒ කණ්ඩායම තුල හිටියා වගේම තමයි එතෙන් දැරිලා හිටියෝ. ඒ නිසා හුදේකලාව කියන කාරණේ ඒ කාරණේට ඇලෙන්නේ නැතුව ඉන්න ඕනේ. මොකද නැත්නම් එතනත් විඳීමක් සකස් වෙන්නේ. ඒ විදිහමත් තුෂ්ණාවම. ඒකෝ දැන් එයා තුලිතෙන්ට ඇදුනා. ඉතින් මේ දෙකෙන්ම මිදෙන්න ඕනේ අපි. ඇලීමෙන්නුත් මිදෙන්න ඕනේ, ගැටීමෙන්නුත් මිදෙන්න ඕනේ. මේ දෙකම අනිත්‍යයි කියන කාරණය අපි දකින්න ඕනේ. මොකද සමහර හුදකලා හොයාගෙන යනවා. ඒ යන්නේ හුදකලාවට ඇනිලා. ඒකේ තේරුමක් නැහැ. එහෙම කියොත් ඉතින් ඒ ഘോഷාවින් එකේම හේතුව තමයි ඒක. එහෙම නැතුව තේරුමක් නැහැ. ඒක අවබෝධ කරගන්න ඒක ස්වාමිනාශය කෙනෙක් ඉදී උන්ක උනාගේ කුටියක වස්සමාදම් වෙනවා. වස්සමාදම් වුණාම වාසේ බොහොම සතුටින් වස්සමාදම් වුණේ. නමුත් උන්නාන්සේට කිලෝමීටර් කාලක් විතර එහෙන් පන්සලක් තියෙනවා කුටියට. පන්සලේ හැමදාම හයට ලවුඩ්ස්පීකර් එක දානවා. දාන්නේ මොකද බුදුරජාණන් වහන්සේගේ පිරිත්. නමුත් මේක දැන්න ගම මේ ස්වාමීන් වහන්සේ ගැටිලා කුටිය හැරලා යන්න ගියා. ඒ කියන්නේ පැයයි දැන් මේ පිරිත් දාන්නේ. දාන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිරිත්. නමුත් බලන්නේ සද්දෙට උන්නාන්සේ කැමති උනේ නැහැ. අර පැය උන්නාන්සේට ඉවසන්න බැරුව ගියා. ඒ ඉවසන්න තියෙන්නේ මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. බුදුරජාණන් වහන්සේගේ සූත්‍රයක් පිටින් කියන්නේ. නමුත් බලන්නේ ඇයි ඒ හුදකලාවට ඇලිලා අවබෝධයක් කරන්නේ මෙතන තියන්නේ හුදකලාවට ඇලිලා. ඒ හුදකලාවට ඇලුනා කියන්නේ ഘോഷාවට ඇලුනා වගේම තමයි. ඒ දෙකෙන් වෙනසක් නැහැ. දෙපැත්තෙම තෘෂ්ණාව තියෙනවා. ඒක මේ දෙකේම අනිත්‍යයි කියන කාරණය දකින්න ඕනේ. දැක්කේ තැනදී උපේක්ෂාවට එනවා. උපේක්ෂාවට අනිත්‍යයි කියලා දකින්න ඕනේ. ඒකනේ ඉතින් මහත්ව ඒ සියුම් තැන් තමයි අපි මතු කරලා ගන්න ඕනේ. සමහරව අතෙන්ට ගිහිලා මෙතෙන්ට ඇලෙනවා. ඒතකොට දෙකම දෙතෙන් එකයි. දෙන්නම රැස් කරන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාව රැස් කරනවා එතන තියෙන්නේ දුකමයි. එහෙම තමයි ගලප ගන්න ඕනේ. ලෝකේ සැබෑම නිහඬතාවයේ තියෙන ഘോഷාව තුලයි කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. මොකද ഘോഷාව තුලදී අපේ හිත කොච්චර නිහඬද කියලා අපිට හිතා ගන්න පුළුවන්. ഘോഷාව තුලදී අපේ හිතත් ഘോഷාකාරී නම් මහත්යෝ එහෙනම් අපි අවබෝධයක් තුල නැහැ. ඒකයි කියන්නේ අපේ හිතේ යථා ස්වභාවය අපිට හඳුනන්න පුළුවන් ഘോഷාව තුලදීමයි. ഘോഷාව තුලදීමයි. ഘോഷාව තුලදී ලෝකය කොයිසానම් වේගවත්ද කියන කාරණේ අපි දකින්නේ. තේන්න. අපේ හිතේ නිහඬභාවය අපි දකින්නේ ഘോഷාව තුලයි. නේ? දැන් මට සමහර දොස් කියන්නේ ඒකනේ මම මේ කැලේ ඉන්නේ නැතුව කොළඹ යනවා කියලා. කැලේ තනියම ඉන්නේ නැතුව ගමට ගිහලා බණ කියනවා කියලා. නේද? ඒකයි ඒගොල්ලෝ දකින්නේ මොකද්ද මං ගමට ගියාම මගේ හිතත් ഘോഷාවට පත් වෙයි කියලා. මගේ හිතේ මේ මොහොතේ යම් නිහඬභාවයක් තියෙනවා නම් මං නගරෙට ගියත් මගේ නිහඬභාවය එහෙමමයි. මං මේ නගරේ තියෙන ഘോഷාව තුල මගේ නිහඬභාවය දකින්නේ. මගේ නිහඬභාවය දකින්නේ. නගරය තුලත් මගේ හිත නිහඬ නම් මම නගරයෙන් පලා යන්න උවමනාවක් නැහැ. ඒ නිසා මම නගරයට ඇලෙන්නේ නැහැ, කැලේට ඇලෙන්නේ නැහැ. මම එතන හිටියත් අතන හිටියත් දෙකේම සමසිතින් ඉන්නවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එතනයි ධර්මය.